න්න අදත් වනිද වගේම මගේ චැනල්ලිකට යාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මව සබස්ක්‍රයිප් කරපු හැමෝටම ගොඩක් ස්තුූතියි අර්තේ මාතය එක තුන කෙනෙක් නම් මාව සබස්ක්‍රයිප් කරන්න ඔන්න අප අද කොකෝ පවඩ හදමු මංගද මගේ ගෙවත්තෙන් කඩාගන්න කොකෝ ගෙඩිවලින් තමයි කොකෝ පෞඩ හදන්නේ ඉතින් මේ කොකෝ පවඩර් හදන්න ගොඩාක් ලේසිේ න්න අපේ කෙදරෙනම් අවල තියනෙන රතු කොකෝවා ඉතිං වැලට කැමති කොකෝවර්ගයම් එතිංි පවිශි කරන්න පුළුවන් මංගද කහට නැගලම කොකෝ ගෙට්ටික කඩාගන්නඕනේ ඉතුන්මට ගහට ඇගහම හොඳට එඉදිච්ච ගෙඩි තෝරල කඩාගන්න පුළුවන් ඔන්න එවිදිහට මම සේරම ගෙඩිටික කඩාගත්තා කොකෝගස්සල ගෙඩිරටඉදං උඩටම හැදෙනවා සමහර ගෙඩි එතිල නරක් කලත් තියෙනවා ඉතිං ඔයාලටන් මේ වගේ කොකෝ ගස්්ටිකක් වාගත්තුොත් හොඳ ආදායම් මාර්ගයක් හදාගන්නත් පුළුවන් ඒ වගේම කොකෝ ෆෞවඩ හදලා ගෙදර කක් වගේ දේවල් හදන වන ඔයාලට පාවිශ්ි කරන්නත් පුළුවන් තින්මම අද ඔයාලට අරගෙන එන්න කොකෝ ෆෞඩඩ හදන විදිහ මම් මේ පෞඩර් වලින්ම කේක එකක් හදන විදිහ ඔයාලට ළඟජිමමා අරගෙන නවා ඔන්න මේ ඒතියෙන්නේෙ මං කඩාගත්තු කොකෝගෙඩ ටික අපි දැම්ම කොකෝගෙඩිය දෙකට මැඳින් කප්පාගෙන ඇට දෙක වංකරගමු මේ ඇතවැල තියෙන සුදුකාට කොටස්ස ගොඩාක් ක්‍රශසායි පිදැම් මේ යට ටිකේ සුදුපාට සිවිය කොටසේ අනකං හොඳයට හෝදගමු මේක අපි කොඩාක්ම අවාගන්න අවශ්‍යනෑ ටිකක් සෙවලගත්තිය වගේ තියෙන නිසා අපි මේ ටික හොඳයට මේ වගේ පෙනෙනකොට දාලා අත්තුල්ලගනමින් හෝදගමු ඔන්න ඉවිදිහට හෝදගත් වැටටික මෙන්න මේවාගේ සස්පාන්පියෙනකට දාගත්තා අපි මේක දවස් පහක්කායක් විතර හොඳ තද අව්ව වේළගමු. ඔන්න මේතියෙන්නේ හරිටම දවස්හයක් වේලගත්තු කොකෝව ඇික මගේ චොටි බබාල දෙන්න කාපු කොකෝ වැයටත් ම මේ එකටි එකතු කරගත්තා මෙතන හරිටම කොකෝගෙඩි හයක ඇට තියෙනවා මං ගත්ත සාමාන්‍ය පොඩි කොකෝගෙනි ඉතිං අපි මේටික දැම් බැදගමු ඔන්න මමඇද මේටික බැදගන්න පාවිචි කරන්නේ දරලිප් ඔන්න ඔයාලත් මේ වගේ ඇට බැතගන්න පුළුවන් විදිහට භාජනයක්ලි පේතියාගන්න මං අද ඇර්මිනියම් පෑන එකක් තමයි පාවිචි කරන්නේ අපි මේටිකයි මදගින්නේ බැදගමු ඔන්න එවිදි හැට ලා කලුප හැට හැරෙනකම් අපි මේ ඇයට බැදගන්න ඕනි මෙයට බැදෙනකොට හොඳ සුවඳ කුත්තෙනවා ඔන්න එවිදි හැට දකට ඇරගෙන ආයෙත් පෑන්නකට දානකොට හොඳ සද්ධයක් ඇහෙනවනම් එන්න එතකොට මේ ඇට ටික හොඳට බැදිල තියෙන්නේ දැන් අපි මේ ඇඩ ටික නිවෙන්න දාගමු මම එන්න මේ වගේ සස්පාන්පියනකට නිවෙන්න දාගත්තා දැන් අපි ඇටවල පොත්තයි වත් කරගමු මේ පොත්තකොටස තමයි කලුපැහට හැරිල තියෙන්නේ ඉතිං අපි බලමු එක ඇට පොඩිකල්ලා මෙන්න ඒවාගේ පොත්ත පොඩක් තදගන්නකොට ගොඩක් ලේසියෙන්ම ඇටේ ගැලවිලයිනවා මේ බලන්න ගොඩක් ලේසි ඉතිං ඔන්න විදිහට අපි ඇටටික වෙන්කරගමු ඔන්න මතියන්නේ මම පොත්තේ පත්කරගත්තු කොකෝ ඇටික හොඳ චොක්ලට් පාටට ඇවිත්තියෙනවා දැන් අපි මේටික කොටාගමු මතතිෙ ග්‍රයින්ඩ ක අපපික් තමයි පාවිච්චි කරන්න කොටාගන්න ඔයාලට මටික කොටාගන්න වංගඩියක්ුණ පාවිච්චි කරන්න පුළුවන් වංගඩිය කොටාගෙන හොඳට හලලා ගන්න ඔන්න මම ටිකටික ග්‍රයින්ඩ කප් එකට දාගෙන දෙපාරිකට මටික ඔක්කම කොටා ගත්තා ඔන්න මේතියෙන්නේ පලවිනි සැරේ දාලා කොටාගත්තු කොකෝ ඇටවලින් ගත්තු කොකෝ පෞඩ එක හොඳ පාටට තියෙනවා ඒ වගේම ගොඩක් සුවඳයි මං ඉතිරි කොකෝ වැට ටිකක් දාලා කොටාගන්නවා ඔන්න මේතියන්නේ මම ග්‍රයින්්ඩර් කරගත්තු කොකෝ කෞවඩල් ටික අපි මේටික ග්‍රයින්ඩ කරගත්තු නිසා ටික ක්‍රස්්නේ ඒ හින්දා මෙන්නේේ වගේ තරමක ලොකු පලේට්කට දාලා නිවෙන්න තියයාගන්න වූනිි අපි නිුණට පස්සේ ඔයාලට මේක පුළුවන් බෝතනයක දාලා අසුරුගන්නත් ඒ වගේම පැකට් කල්ල තියාගන්නත් පුළුවන් ඉතිං ඔයාලටත් කොකෝගහක් හරි කොකෝ ගෙඩි හොයාගන්න හැරතියෙනවන කඩෙන්නම් ගන්න එපා මේ වගේ හදලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඇත්තරම ගොඩක් දැ මලගණන් නිහළකි හින්තියන නිසා මේ වගේ ෙදෙද්දිම හදාගත්තාම හොඳේ සෞඛ්‍ය අරක්ෂිත අපිට හදාගන්නත් පුළුවන් න්න අදත් මම ගොඩක් ලේසිම රෙසිපිකක් කරගෙනවා ඔයාල තදර බලන්න මගේ වඩියක හොඳයිනම් ලයික එකක් දෙන්න කමෙන්ට එකක් දෙන්න යාල්වන්ටත් බලන්න ෂයා කරන්න අපි නැවතත් තරසබර වීඩිය එකකින් හමුවමු. ඔයාලට පොඩක් ස්තුතියි.